සුබ දවසක් හැමෝටම මමාද හිතුවා අපිට තරහ ගියාම තරහ පාලනය කරගන්න කරන්න පුළුවන් දේවල් කිහිපයක් ඔයාලත් එක්ක බෙදාගන්න එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු ඔයාට හොඳටම තරහ යන කෙනෙක් නම් තරහ ගියපු වෙලාවට ඔයා හොඳින් හුස්ම ගන්න හුස්ම ගන්න එක ටික වෙලාවක් ඒ කියන්නේ තප්පර 4ක් විතර හුස්ම ඉහළට ගන්න ඊට පස්සේ තප්පර 6ක් විතර ළඟවාගෙන ඉඳලා ඉමින් සැරේ තප්පර 4ක කාලය තුල ඒ හුස්ම මුදා හරින්න. එතකොට අපි ඒක දෙපාර තුන්පාර කරනකොට නිකම්ම තරහ නිවිලා යනවා. ඔයාට තරහක් එන වෙලාවට විනාඩි 10ක් වගේ පොඩි වෙලාවක් අරගෙන එක්සර්සයිස් ටිකක් කරන්න. එක්සර්සයිස් කරනකොට ඇඩ්‍රෙනලින් හෝමෝන් එක ස්රාවය වෙන්න පටන් ගන්නවා. ඇඩ්‍රෙනලින් කියන්නේ හැපි හෝමෝන් එකක්. අපි සාමාන්‍යයෙන් එක්සර්සයිස් කරලා පැය 12ක් විතර යනකම් ඒකෙන් එන සතුට අපේ ඇඟේ තියෙනවා. ඒ නිසා කෝපයක් එන්න කලින් හරි කෝපයක් ආපු වෙලාවට ඉක්මනට ගිහලා එක්සර්සයිස් ටිකක් කරන්න. හොඳටම තරහ යන කෙනෙක්ට කරන්න පුළුවන් තව දෙයක් තමයි මානසික සෞඛ්‍ය ගැන ලියවිච්ච පොත් තියෙනවා. කේන්ද්‍රීය පාලනය කරගන්න කොහොමද තරහක් යනකොට මොන වගේ දේවල්ද කරන්න ඕනි කියලා ලියන පොත් ගොඩක් තියෙනවා. ඒ වගේ පොත් හොයාගෙන කියවන්න. ඒව කියවන එකෙන් අපේ මනස සංසුන් වෙනවා. කේන්ද්‍රීයන එකත් පාලනය වෙනවා. තරහක් ආවම පුළුවන් තරම් තමන් ගැන හිතන්න. සමහර අයට තරහ ගියාම ඔළුව බිත්තිය ගහ ගන්නවා, අත් කපා ගන්නවා, එක එක දේවල් ඒ වගේව කරනවා. සේවදී හානි කරගන්න පවා පෙනෙනවා. ඒ නිසා හැම වෙලාවෙම තමන් ගැන හිතන්න. කේන්තිය නිවිලා යන්න පුළුවන්. ඒ තමන්ට හානියක් වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා තරහ එන වෙලාවට හැම වෙලාවෙම හිත පාලනය කරගෙන හිත සංසුන් කරගන්න පුරුදු වෙන්න. අපේ හිතට සාමාන්‍යයෙන් තරහක් යන්නේ ඍණාත්මක සිතුවිලි ඇතුල් වුණාම. ඉතින් ඔයාලා හිතලා බලන්න සාමාන්‍යයෙන් කෙනෙක් ගෙනවට තරහ යන්නේ එයා මට මෙහෙම කිව්වා, මෙහෙම දෙයක් කරා කියලා ඔයා හිතන්නේ ගියාම. ඒ නිසා ඔයාට ඍණාත්මක සිතුවිල්ලක් එනකොට ඒක ඉනාගෙන ධනාත්මකව හිතන්න. ඒ කියන්නේ එයා ගැන ඔයාට හිතන්න පුළුවන් හොඳම දේ හිතන්න. මොකද අපිට නරක දේවල් කරන ගොඩක් අයගේ හොඳ ගතිගුණක් තියෙනවා. ඒ නිසා කෙනෙක්ගේ හොඳ පැත්ත බලලා එයා ගැන ධනාත්මකව හිතන්න. ඕනම දෙයකට එහෙමයි. ඍණාත්මකව හිතන්නේ නැතුව අපි ධනාත්මකව හිතන්න හිතන්න අපේ හිත ඇතුලේ තියෙන කේන්තිය පාලනය වෙනවා. ඔයා ගොඩක් තරහ යන කේන්තිය පාලනය කරගන්න බැරි කෙනෙක් නම් කවුරුහරි කෙනෙක් එක්ක ඔයාගේ ඒ හිතේ තියෙන දේවල් ගැන කතා කරන්න. එතකොට අපේ හිතේ තියෙන දුක කේන්තිය සමනය වෙනවා. ඒ වගේම ඔයාට එහෙම කරලත් ඔයාගේ හිතේ තියෙන කේන්තිය පාලනය වෙන්නේ නැත්තම් වෛද්‍යවරයෙක් හම්බෙන්න යන එක තමයි හොඳම දේ. ඔයාට තරහ යන මොකක් හරි හේතුවක් තියෙනවා නම් ඒක කොලේක ලස්සනට චිත්‍රයක් අඳින්න. නැත්තම් ඒක සම්පූර්ණයෙන් විස්තරයක් සහිතව කොලේක ලියන්න. ඒ ලියලා ඒක කෑලි කෑලි වලට ඉරලා පුච්චලා දාන්න. එතකොට ඔයාගේ ප්‍රශ්නේ නැති වෙලා යනවා වගේ ඔයාට දැනේවි. ඔයා කාත් එක්ක හරි රණ්ඩු වෙනවා නම් ඔයාට ඒ රණ්ඩු එපා වෙලා නම් තියෙන්නේ පොඩ්ඩක් එතනින් මගහැරලා යන්න. එතෙන්ට වෙලා එකට එක කීය කීය රණ්ඩුව තවත් දිග්ගස්සන්න යන්න එපා. ඔයා හස්බන්ඩ් එක්ක රණ්ඩු වෙනවා නම් පොඩ්ඩක් වෙන කාමරයකට ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා එන්න. ඒ වගේම ඔෆිස් එකේ හරි වෙන කොහේ හරි වලොකු රණ්ඩුවක් ඇති වෙනවා නම් එතනින් මගහැරලා යන්න. ඔයා නිදහස් තැනකට ගිහිල්ලා පොඩ්ඩක් හිත සංසුන් කරගෙන ඇවිල්ලා මේ ප්‍රශ්නේ කතා කරලා විසඳගන්න. ගොඩක් අය කියනවා කේන්තියක් ආවම ඒ වගේම දුකක් හිතුනම අපි අඬන එක දුර්වලකමක් කියලා. නැහැ. ඒක තමයි අපි අපේ හැඟීම් ප්‍රකාශ කරන මාධ්‍ය. ඉතින් වාට දුකක් කේන්තියක් වගේ ආවොත් ඒක හිත ඇතුලේ හිර කරගෙන අද කරගෙන ඉන්න නැතුව අඬලා ඒ දුක හිතින් පිට කරගන්න. එතකොට ඔයාගේ කේන්තිය දුක හැමදේම පාලනය වෙනවා. ඔයා නිතර නිතර ගොඩක් කේන්ති යන කෙනෙක් නම් භාවනා කරන්න පුහුණු වෙන්න. භාවනාවෙන් අපේ මනස සංසුන් වෙනවා. අපේ මනස සංසුන්කමක් නැති හින්දා තමයි අපිට හැම දෙයකටම කේන්ති යන්නේ. ඉතින් භාවනා කරන අමාසු කෙනෙක් ඉන්නවනම් මම භාවනා කිරීමේ පහසු ක්‍රම ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක මම පල්ලෙය ලින්ක් එක මෙන්ෂන් කරන්න. ඔයාලට ඒකෙන් භාවනා කරන්න ඉගෙන ගන්න පුළුවන්. කේන්තිය පාලනය කරගන්න කරන්න පුළුවන් තවත් දෙයක් තමයි ජර්නල් එකක් ලියන එක. අපි දිනපතාම අපේ දවසේ සිදුවෙන සිදුවීම් මේ ජර්නල් එකෙන් ලියනකොට අපේ මනස නිකම්ම නිදහස් වෙනවා. එතකොට අපේ කේන්තිය යන එක පාලනය වෙනවා. අපිට පුළුවන් දිනපතාම සිදුවෙන දුක හිතන දේවල්, සතුටු දේවල්, අපේ තරහ යන දේවල් හැම එකක්ම මේ පොතේ ලියන්න. අපිට ඒකෙන් ටික කාලයක් ගිහිලා තේරුම් ගන්න පුළුවන් අපිට මොන වගේ දේවල් වලට තරහ ගින් තියෙන දුක හිතලා තියෙන්නේ කියලා. ඉතින් මම නම් කියන්නේ ඔගලගේ හිතේ තියෙන ප්‍රශ්න කියන්න කෙනෙක් නැත්තම් මේ වගේ ජර්නල් එකක් ලියන එක තමයි හොඳම දේ. මනස සංසුන් කරන සංගීතවල දැන් ඕනතරම් YouTube එකේ තියෙනවා. ඔයා හැමදාම හවසට නිදහස් වෙලාවක් අරගෙන
හෑන්ඩ් ට්‍රීක ගහගෙන ඇස් දෙක පියාගෙන මේ සංගීතයට සමන් දෙන්න. අපේ මනස ඒකෙන් නිකම්ම සංසුන් වෙනවා. කේන්ති යන එක පාලනය වෙනවා. අපේ හිතටත් ඒක නිකම් ඔසුවක් වගේ. ඔයාට කේන්තියක් ගියපු වෙලාවට ඒක ගැනම හිත හිත තවත් කේන්තිය වැඩි කරගන්න එපා. ඔයාගේ මනස වෙන තැනකට යොමු කරන්න. ඒ කියන්නේ ඔයා ආසම වීඩියෝ එකක් බලන්න, පොතක් කියවන්න, සින්දුවක් අහන්න, නැත්නම් පොඩ්ඩක් එළියට ගිහිල්ලා පරිසරයේ සුන්දරත්වයේ රස විඳින්න. ඒ දේවල් කරනකොට ඔයාගේ කේන්තිය නිකම්ම පාරණය වෙනවා. නැත්නම් ඔයා නිකම් හිතපාරට හදිසි තීරණයක් අරගෙන පස්සේ පසුතැවිලි වෙන්න සිද්ධ වෙයි. ඔයාගේ ගෙදර පොඩි තැනක් තියාගන්න මනස සංසුන් නැති වුණාම හිත කලබල වුණාම ගිහිල්ලා හිත නිවා ගන්න. ඔයාට එතෙන්ට ගිහිල්ලා පොතක් කියවන්න, සින්දුවක් අහන්න, භාවනා කරනවා වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් මේකට ලොකු තැනක් ඕනේ නැහැ. ගෙදර නිදාස් තැනක පොඩි මේසයක් පුටුවක් තියලා ඔයාට මේක හදාගන්න පුළුවන්. එතන ඔයාගේ හිත සංසුන් වෙන විදිහටම හදාගන්න. එතකොට ඔයාගේ හිත දන්නවා ප්‍රශ්නයක් ආවම මෙතෙන්ට ගිහිල්ලා හිත සංසුන් කරගෙන එන්න ඕනි කියලා. ඔයා නිකන් ඉන්න වෙලාවට ඔයාගේ ජීවිතේ සතුටු හිතන දේවල්, වාව සතුටටපත් කරන කට්ටිය, ඔයාගේ ජීවිතේ ලැබිච්ච දේවල්, එයා සතුටින් හිටපු අවස්ථාවන් ගැන පොලේක ලියන්න. තරහ ගියපු වෙලාවකට ඒක කියවලා බලන්න. එතකොට ඔයාගේ හිත දන්නවා මම මේ බොරු දේවල් වලට තරහ ගන්න ඕනේ නැහැ. මට ඕන තරම් දේවල් තියෙනවා සතුටින් ඉන්න කියලා. ඒකෙන් මනස සංසුන් වෙලා කේන්තිය පාලනය වෙනවා. අද මම ඔයාලට කේන්ද්‍රීය පාලනය කරගන්න ක්‍රම 15ක් අරගෙන ආවා. මේ ක්‍රම 15 ඔයාලගේ ජීවිතවලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඊළඟ දවසේ මේ වගේම වැදගත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එනකම් හැමෝටම සුබ දවසක්.